සුබ දවසක් වේවා යාළුවෝ නේවාලා සීරුම දිනාට සරලය YouTube channel එකෙන් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා අද මම කරන්න යන වීඩියෝ එක තමයි රිවට් මැෂින් එකක් සම්බන්ධ වීඩියෝ එකක් මම මේ වීඩියෝ එකෙන් කරන්නේ රිවට් මැෂින් එක ගලවලා හයි කරන විදියක් පෙන්වන විදිය වීඩියෝ එකක් මම මුලින්ම ඔයාලට රිවට් මැෂින් එකක් කියන්නේ මොකද්ද කියලා පොඩි හැඳින්වීමක් කරන්න ඔයාලා දන්නේ කට්ටියත් ඇති දැනගන්න මේ වීඩියෝ එක පොඩ්ඩක් හොඳට බලන්න රිවට් මැෂින් එකක් කියන්නේ රිවට් කියන්නේ තද කිරීමකට තද කරන මැෂින් එකක් තමයි රිවට් මැෂින් එකක් වගේ සරල අර්ථයක් දෙන්නේ එතකොට මම ඔයාලට සරලම උදාහරණයක් දුන්නොත් එහෙම අපි අමානෝ තාඩු වලින් වහලා ගන්නවා එතකොට ඒ අමානෝ තාඩු දෙකක් එකට සෙට් වෙන තැන තියෙනවනේ සෙට් වෙන තැනට අපි ඩ්‍රිල් එකක් සම්බන්ධ කරගෙන විදලා ඒ කියන්නේ රිවට් ඇනේ ගන්නට අපි විදිනවා විදලා ඉතින් රිවට් ඇනේ දාලා රිවට් මැෂින් එක ආධාරයෙන් තමයි අපි ඒක තද කරන්නේ එතකොට ඒ තහඩු දෙක හොඳට සම්බන්ධ වෙනවා ඒ සම්බන්ධ තමයි අද අපි කතා කරන්න යන්නේ වාට තවත් මම දෙයක් කියන්න උදාහරණයක් වශයෙන් කිව්වොත් එහෙම අපි වඩිම්බු ගන්න කොටත් මේ තහඩු ආධාරයෙන් මේ රිවට් මැෂින් එක ආධාරයෙන් තමයි අපි ඒ වැඩේ කරගන්නේ ඒ වගේම තමයි අපි වීල් එක ටෙන්ට් එකක් ගන්නත් සාමාන්‍ය ගන්න මේ රිවට් මැෂින් එකම තමයි එතකොට ලොරි එක ටෙන්ට් එක ගන්නද ඒ වගේම කුඩු ගන්නද ඒ ගොඩක් දේවල් වලට මේ මැෂින් එක ආධාරයෙන් ගොඩක් ප්‍රයෝජන ගන්නවා පේනවා ඇති මෙතන තව් වගේක් තියෙනවා මේ තියෙන්නේ තව් මේ තියෙන්නේ මෙතනත් තව්වත් තියෙන මේක අපිට ගලව ගන්න පුළුවන් මේ ආකාරයට මේ තියෙන රිවට් යන දාන එක එක සයිස් ඒ කියන්නේ ලොකු එක තියෙනවා පොඩි එක තියෙනවා සාමාන්‍ය වගේ එකකුත් තියෙනවා මේ තියෙන ඉස්සලා අපි ගලවපු එක මේ තියෙන්නේ මේක හයි කරගන්න පුළුවන් මේ තියෙන රිවට් යන දාන සයිස් එක අපිට බලලා මේක ඕනනම් එතන හයි කරගන්න පුළුවන් ඒ වගේම මේ තියෙන ඔක්කොම අපිට ගලව ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති මේ තියෙන රිවට් යන මංගාව තියෙන ලොකු සයිස් එක රිවට් යනත් වර්ග තියෙනවා හරි මම විස්තර කරා ඔකට පොඩි පැහැදිලිතාවයක් ඇති අපි යම් කිසිම වීඩියෝ එකකට මම මේක ගලවලා හයි කරන්න යන්නේ මේක කැඩිලා තියෙන්නේ මුලින්ම ඔයාලා මෙතන මේ ක්ලිප් එකක් තියෙනවා ඒක අපි ගලව ගන්න ඕනේ එකටම මේ ක්ලිප් එක අපි එකටම ගලව ගන්න ඕනේ නැත්නම් අපිට මේක ගලව ගන්න බෑ අපි එක පන්න ගන්න ඕනේ ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ ක්ලිප් එක හොඳට බලාගන්න යාලුනේ මේක අපි එකටම මෙතන මේ පොඩි ඉලක්ක ඔයාලට පේනව නේද අපි මේක එකට මෙතනින් මේ වගේ රිවට් ටැනයක් මේක ඇතුළට දාගන්න ඕනේ නැත්නම් අපිට මේක ගලව ගන්න අමාරු වෙනවා
වාල් තියෙනවා පේන නැති මේකේ ස්පීඩ් නේ. වාල්ට මම අර ඊර වෙලා තියෙනවා කිව්ව කෑලි මේ ඇතුලේ තියෙන්නේ. මේ දෙන්නේ යාළු වෙන ඒක ඇතුලේ ඊර වෙච්ච කෑලි. බලමු අපි මේ රිවර්ට් මැෂින් එක කොහොමද ආපහු තිබ්බ විදිහට හදාගන්නේ කියලා. අපිට මේ ගලව ගන්න පුළුවන් මේ බලන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට මේක තියෙන්න ඕනේ. මේ පැත්තේ වැටෙන්න. ඊට පස්සේ අපි මේ පින් එකට මේ රිවර්ට් ඇනේ දාගන්න ඕනේ. හරි පල්ලට යන්න. දින්නර ක්ලිප් එක මේක අපි දැන් මේක ඇතුළට දාගන්න ඕනේ. ඔයාලට පේනවා ඇදී මෙතන පොඩි කට් එකක් වගේ තියෙනවා.
ආඩ පේනවා ඉතින් මේ පොඩි මේ පොඩි ඉලක්ක වගේ දිනා මේ අතුලෙන් දාපු මේ යන්නේ ඕක අපි හදා ගන්න ඕනේ හරියට කෙලින් වෙන්න අතුලෙන් රයා පැත්තෙන් පේන විදියට නැති වුණොත් මේ පැත්තෙන් දාන එක කියන්නේ ආපෝ අර ඉස්සල්ලා දිබ්බ විදියට මිහිර වෙනවා බලමු දැන් මේක වැඩ කරනවද කියලා වලට පේනවා ඉතින් මෙතන මේ නැමෙනවා ඒ කියන්නේ මේක වැඩ කියලා කියන්නේ මේක වාලට පෙනේ මේක කැඩේ අතුරට නට් එක කැඩෙනවා මේ බලන් දෙක් කැඩුණා මේ විදිහට තමයි රිවර්ට් එන්නේ දැන් යාළුනේ අපි මේ පැත්තෙන් මේක අර ඇනේ මේ පැත්තෙන් දා ගන්න ඕනේ නැති වුණොත් එහෙම අපෝ අපිට ගලව ගන්නවා මේක මේ ආකාරයට මේක අපි මේ පැත්තෙන් එළියට දාගන්න ඕන කූර නැති වුණොත් මේක ඇතුළේ ඉස්සෙල්ලා වගේ ආපහු කූරු ගොඩක් ඉර වෙනවා හරියන මෙතිනින් මගේ වීඩියෝ එක නතර කරනවා ඔයාලට අපහැදිලි දෙයක් තියෙනවා නම් පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ ලින්ක් තියෙනවා ඒ ලින්ක් මගින් මාව සම්බන්ධ කරගන්න පුළුවන් ඔයාලා අමතක නොකර මගේ වීඩියෝ හොඳයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න නැත්නම් ලයික් එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම පහල තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා ඒ වගේම බෙල් අයිකන් එකත් එහෙනම් මේ වීඩියෝ එක අවසන් කරනවා ඔයාලට ජය වේවා